හය රුවන් කොමදාලට හැමෝම සතුටින් හොඳින් ඉන්නවා නේද? ඉතින් ඔන්න අද මම ඔයාලට අරන් ආවේ අපි ගියපු තවත් ලස්සන ගමනක් ගැන. ඉතින් මේ ගමන යන එක තුනේ මයි, මගේ හස්බන්ඩ්, මගේ මල්ලී, හස්බන්ඩ්ගේ නංගී, හස්බන්ඩ්ගේ මල්ලී. ඉතින් අපි පස් දෙනා විතරක් එකතු වෙලා ගියපු ලස්සන ගමනක් තමයි මේක. අපි ගොඩක් විනෝද වුණා, සතුට වුණා, කෑවා, බීවා, ෆුල් එන්ජොයි කරලා තමයි ආවේ මේ ට්‍රිප් එක. ඉතින් මේ අපි ගියේ ජායල ගුරුගේ නේච් පාකෙකට. ඉතින් ඔයාලා හැමෝම දන්න ඇතිනේ තැන ගැන. ඉතින් මේකනම් චුට්ටක් දවස් අපි ගිහිල්ලා ඉතින් බ්ලොගයක් අරන් එන්න බැරි වුණා. ඉතින් මං හිතුවා දැන් මේ බ්ලොග එක දාන්න ඕනේ කියලා. ඉතින් එහෙනම් මාත් එක දිගටම ඉන්න මේ ට්‍රිප් එකේදී අපිට මොකද වුනේ කියලා බලන්න. ඉතින් මෙතන පොඩි ළමයිට, ලොකු අයට හැමෝටම විනෝද වෙන්න පුළුවන් තැන. මේක තියෙන්නේ ජායල. ඉතින් අපි එන්ට්‍රස් වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි එතන ලස්සන තියෙන්නේ. මේ වගේ ලස්සන ස්ටැචුස් තියෙනවා, අපිට ෆොටෝ ගන්න ලස්සන ලස්සන දැන් තියෙනවා. ඔන්න ඉතින් අපි මුලින්ම ගුවන් ගත වෙන්න තමයි යන්නේ. නෑ නෑ, මේක එතන තියෙන ගුවන් යානයක ආකෘතියක්. අපිට ඒකට නැගලා මේ විදිහට ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න, ඒ වගේව කරන්න පුළුවන්. ඊට අමතරව එතන පොඩි ෂෝ එකකුත් තියෙනවා, ඒක ඇතුළේ ඔයාලට ටීවී එකෙන් බලන්න පුළුවන්. ඉතින් අපි එතන බලලා එතනත් ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන හෙමෙට හෙමෙට ඇවිදගෙන ගියා වටේ පිටේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේක තමයි අපි ගොඩාක්ම එන්ජොයි කරපු අයිඩම් එක. මේක තියෙන්නේ පොඩි ළමයිට. හැබැයි ඉතින් එතන ඒ වෙලාවේ කවුරු සිටියේ නැති නිසා අපිටත් යන්න හම්බුණා. මේක තේපෝචියකුයි කෝප්ප ටිකකුයි. ඉතින් ඒකේ ලස්සන සින්දු දාලා ඩාන්ස් කරන්න පුළුවන් විදිහට සින්දු දාලා තමයි තිබුණේ. ඉතින් අපි කට්ටියත් හොඳට ෆන් එකක් ගත්තා. ඒකේ පොඩි ළමයි වගේ මෙන්න මේ විදිහට කැරක් කැරක් යන ගම. බලන්න ගිය ඉතින් ඔයාලත්. ඉතින් ඊට පස්සේ අපි හිතුවා මෙන්න මේක යන්න ඕනේ කියලා. මේකත් ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නට ඒක යනකොට හරිම හයියෙන් යනවා. ඉතින් අපි හයියෙන් කෑ ගහලා තමයි ගියේ. මොකද හිතාගන්න බැරි තරම් වේගින් ඒක යනවා. ඔන්න ඒක ඉවර වෙලා අපි ගියා කෝච්චියෙන් රවුමක්. ඉතින් මෙතන හදලා තියෙන්නේ කඩුගන්නාවේ කෝච්චි ස්ටේෂන් එකේ ආකෘතිය. ඉතින් එතන අර බිංගෙන් යන එක එහෙම ලස්සනට යාලා හදලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කෝච්චියෙන් වට තුනක් විතර එකයි යනවා. ඉතින් අන්තිම වටේදී තමයි හොඳම වැඩේ වෙන්නේ. බලන්නකෝ අපිට මොකද උනේ කියලා මේ බිංගිය තුළින් යනකොට. උද්දංගේ සල්ලේරන් දුප්පත් මිනිස්සු බෙදදුන මන් තමයි. සුද්ද වෙනවද නැගේ? නෑ නෑ. සුද්ද නෑ. ආ සුද්ද නෑ. සීසී ඉස්සර දිරෙන් රදියක් ගන්න එන. යන්න. ඉතින් ඔන්න ඕක තමයි උනේ. උතුම් කන්දේ සූර සර්දේල් එකපාරටම කෝච්චිය මැදට පැන්නා. මං හයියෙන් බය වෙලා කෑ ගැහුවා. ඉතින් ඊට පස්සේ අපි ගියා 360ක් කරගෙන. මේ බලන්නකෝ අපිත් වැටුණ අමාරුවක තරම. අපි හිතුවේ නෑ මේක මෙච්චර අමාරුයි කියලා. මේකට නැගගන පස්සේ අපිව හැම තැනෙම පටි දාලා තද කරලා තමයි මේ විදිහට කරගන්න පටන් ගත්තේ. ඉතින් එකපාරක් කරකවලා ඉවරුණාට පස්සේ කවුරුත් තව හිටියේ නැති නිසා ඒ එතන හිටපු එක්කනා ආයෙත් පාරක් කරකවුවා. ඉතින් අපිට උනේ 360 තුන් පාරක් විතර කරගෙන. ඉතින් එහෙට මෙහෙට කරකෙලා පැද්දිලා අමාරු නිසා අපි හිතුවා මෙන්න මේ බෝට් රයිඩ් එක යන්න ඕනේ කියලා. ඉතින් මේකට නම් එක්ස්ට්‍රා අපිට ගෙවන්න ඕන නා. අනිත් ඇක්ටිවිටීස් වලට නම් අපිට ෆුල් ඉන්ක්ලූඩ් වුණා. මොකද අපි ගත්තේ ෆුල් පැකේජ් එක. ඉතින් ඔයාලට එයාලගේ වෙබ්සයිට් එකට ගියොත් ඒ ඩීටේල්ස් ප්‍රයිසස් ඔක්කොම ගන්න පුළුවන්. මොකද මේක ටිකක් කල්, ඒක නිසා මම ප්‍රයිසස් දාන්නේ නැහැ. ඒව දැන් ගොඩක් වෙනස් වෙලා තියෙන පුළුවන් නිසා. ඉතින් අපි නිදාසේ මෙන්න මේ පොඩි වැවෑ තුලේ බෝට් රයිඩ් එකක් ගියා. ඉතින් ඒකත් හොඳයි. ඉතින් වෙනසකටත් එක්ක පොඩ්ඩක් රිලැක්ස් වෙන්න හොඳ ඇක්ටිවිටි එකක් එක. ඔයාලත් ගියොත් ට්‍රයි කරලා බලන්න.
ඉතිං ඒකේ හැම තැනම මෙන්න මේ වගේ ලස්සන ලස්සන ස්ටැචුස් තිබුණා. ඉතිං අපි කාලා බීලා හිතුවා වෝටර් පාර්කේ පැත්තට යන්න ඕනේ කියලා. ඉතිං මෙන්න මේ විදිහට තමයි මායස් වෝටර් පාර්ක් එක තියෙන්නේ. ඉතිං ඔයාලා අහලා තියෙන්නේ හරි ප්‍රසිද්ධයි ඒක වෝටර් පාර්කයක් විදිහට. ඉතින් අපිත් එතන ගොඩාක් වෙලා විනෝද වුණා. ඉතින් මේ දවස අපි ගොඩාක් විනෝද වුණ දවසක්. ඇත්තටම හරිම සතුටේ දවස මතක් වෙනකොට ආපහු යන්න හිතෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි වෝටර් පාර්ක් එකේ සතුට උනේ. මෙතන ලොකු අයටයි පොඩි අයටයි දෙගොල්ලන්ටම කරන්න ඇක්ටිවිටීස් තියෙනවා. ඉතින් අපිත් පොඩි ළමයි වගේ පොඩි අයකේකටත් ගිහිල්ලා පොඩ්ඩක් ෆන් එකක් ගත්තා. ඉතින් මේ ඔයාලට පේන්නේ රිලැක්සින් රිවර් එක. මේක රිලැක්සින් කිව්වට පොඩ්ඩක් වේව් එක නම් පොඩ්ඩක් ඉතින් වැඩි වුණා. ඉතින් මේ වගේ ටියුබ්ස් වල අපිට මේක වටේටම යන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි එතන. ඉතින් අපිත් කරේ කට්ටි එකතු වෙලා මෙන්න මේ වගේ ටියුබ්ස් වලින් එහෙම එහෙ ගියපු එක. ඒ වගේම එතන තියෙනවා ඒ ගඟ ගුහාවක් වගේ එකක් ඇතුලෙන් යනවා. ඉතින් ඒක ඇතුලෙත් එක එක පිළිම මාඹලා ලයිට්ස් දාලා ටිකක් කළුවරයි හරිය. ඉතින් අපිට ෆෝන් එකේ හරියට අරන් යන්න බැරි වුණා. මොකද එතන වේව් එක ගොඩක් සැරයි. ඉතින් ඒ නිසා බයයි අරන් යන්න. ඉතින් ඒ නිසා අපි මේ එළිය කෑලි විතරයි පොඩ්ඩක් වීඩියෝස් ගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට ඉතින් අපි එදා වෝටර් පාර්ක් එකේ එන්ජොයි කරා. අද වෙන්න තව ගොඩාක් දේවල් තියෙනවා. ජුරාසික් පාර්ක් එකක් තියෙනවා, පොඩි ශ්‍රීපාද අනුරුවක් තියෙනවා, සර්දේල් ගම්මානේ තියෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. මං ඔයාලට අරන් ආවේ ඒ වගේ ගොඩක් චුට්ටයි. ඉතින් ඔයාලත් ගිහිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ලස්සන තැනක් ඒක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගුරු ගේනේජ් පාර්ක් එකට ගිහිල්ලා ඒ දවස අපි පස් දෙනා එකතු වෙලා ලස්සනට ගත කරේ. එහෙනම් ඔයාලත් නිවාඩු පාඩු වෙලාවක ගිහිල්ලා මේ ලස්සන විනෝද අත්දැකීම විඳ ගන්න. එහෙනම් ඔයාලව හම්බෙන්න තවත් ලස්සන වීඩියෝ කිකින් මං ආපහු එන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. එහෙනම් ගිහින් නම් බයි.